පාරදිගේ කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න සූදානම් වෙන්නේ ඇත්තටම darling ගෙන් අර රත්තරන් මාලේ ගත්ත කෙනා සම්බන්ධව විස්තරයක්. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමති නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න ෂෙයා කරන්න කියලයි මේ වෙලාවේ අමතර ඉල්ලීමක් කරන්නේ. ඉතින් ඔයා මේ වෙනකොට හොඳින්ම දන්න හඳුනන කාරණාවක් තියෙනවා. ඒ තමයි දැන් සරණිගේ මාලේ නැති වෙලා දින කීපයක් ගත වුණා. ඉතින් සරණි මේ මාලේ දුන්නේ Tamanට වෙන කරන්න කිසිම දෙයක් නැති නිසා. ඉතින් ඩාලින් හැමතිස්සෙම හිතුවේ සරණිව බය කරගෙන මේ සල්ලි ගන්න එක ගොඩක් පහසුයි කියලා. ඇත්තම කියනවා නම් ඒ පහසුව නිසාම තමයි ගොඩක් වෙලාවට මේ හැමදාකම සරණි මේ වගේ බය වෙලා හිටියේ. මොකද තමන්ගේ ඇත්ත විස්තරේ රහන් දැනගත්තුතින් ඒක තමන්ටත් ලොකු ප්‍රශ්නයක් විත්තිය පහුගිය කාලෙම දකින්න ලැබුණු දෙයක්. ඉතින් කොහොමහරි දැන් පහුගිය දවස්වල මේ මාලේ ඇත්තටම සරණි ළඟ නැහැ කියලා බොහොම අල්ප පිරිසක් විතරයි දැනගෙන හිටියේ. ඉතින් විශේෂම දේ කියනවා නම් අවංකවම මේ ගැන මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔයා චුට්ටක් හිතලා බලන්නකෝ විල්සන් සහ නයනා මෙන්න මේ දෙන්න තමයි දැනගෙන හිටියේ මාලේ ඩාලින්ට දුන්න කියලා. ඒ වගේම බණ්ඩතුළු පිරිස දැනගෙන හිටියා. එතකොට සිකුරයි ඒ වගේම ටුටුයි දැනගෙන හිටියා. ඉතින් මේ අතර පිරිසක් තමයි ඇත්තටම මේ වෙලාවේදී අපිට සැක කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි අපිට බණ්ඩලාව පැත්තකින් තියන්න පුළුවන්. මොකද බණ්ඩලත් මේ වෙනකොට ඩාලින් බොරුවක් කියනවා ඇති නේද කියන එක කල්පනා කරන ගමන් ඉන්නේ. හැබැයි ඉතින් සිකුරත් අතුරු දහන්නේ. එතකොට සිකුරා හරි ගත්ත දෝ කියලාත් කෙනෙක්ට මේ ගැන හිතෙන්න පුළුවන්. නමුත් කවුරුත් නොසිතූ කෙනෙක් මේ දේ ගත්ත කියන එක මම මේ වෙලාවේ ඔයාට මේ වීඩියෝ එකෙන් ඉදිරිපත් කරන්න කැමතියි. ඉතින් ඒ කවුරු වෙන්න පුළුවන්ද? විශේෂයෙන්ම මේ මාලේ අරගෙන ගියේ වෙන කවුරුවත් නෙවෙයි විල්සන්. විල්සන්ට මේකේ ගැන ඩාලින්ගේ හොඳ අවබෝධයක් තියෙනවා. මොකද කලින් දවසේ ඇවිල්ලා ඉඳලා ගිහිපු නිසා. ඉතින් කොහොමහරි විල්සන් මේ මාලේ අරගෙන ගිහිල්ලා සංගව ගන්න ඇති. ඊට පස්සේ තව ටික දවසකින් තමන්ගේ දෝනිට මේ මාලේ ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. තමන්ගේ දුව තමන් ගැන මේ තරම්ම වද වෙන හැටි විල්සන් තමන්ගේ නෝනට කියන විදියෙම අපිට තේරෙන දේ තමයි මේ වෙනකොට විල්සන් තමන්ගේ දුවට පණටත් වඩා ආදරය කරනවා කියන කතාව.